සුබදාසක්හැමෝටම අද මම ඔයාලට පාම් පිටි වලින් ෆ්‍රෙන්ච් මැකරොන්ස් හදන විදිය තමයි කියලා දෙන්නේ මම කලින් කරපු මේ ෆ්‍රෙන්ච් මැකරොන්ස් වීඩියෝ එක බලපු ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ආමන් පිටි හොයාගන්න අපහසු නිසා පාම් පිටි වලින් ෆ්‍රෙන්ච් මැකරොන්ස් හදන විදිය කියලා දෙන්න කියලා ඉතින් අද මම ඔයාලට පාම් පිටි වලින් ෆ්‍රෙන්ච් මැකරොන්ස් හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඉතින් එහෙනම් අපි මුලින්ම බලලිමු මැකරොන් සදාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා මැකරොන් සදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික මම මෙතන වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මෙෂරින් කප් ප්‍රමාණයන් සහ ග්‍රෑම් වලින් වෙන වෙනම දාලා තියෙනවා ඔයාලා හරියටම මැනලා මේ ප්‍රමාණයන් අරගන්න මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා පාම් පිටි කප් භාගයක් අයිසින් සීනි කප් තුන් කාලක් සාමාන්‍ය ප්‍රමාණයේ ටිකක් ලොකු බිත්තර දෙකක් සීනි කප් කාලක් ඒ වගේම වැනිලා එසන්ස් සහ ඔයාලා කැමති පාටකින් ෆුඩ් කලරින් මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට පාම් පිටි ඒ වගේම අයිසින් සුගර් ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරලා පිටි ටික හොඳට මුලින්ම හලා ගන්න ඕන පිටි ටික හලා ගත්තට පස්සේදීත් ඔයාලා මේ වගේ පිටි ටික හොඳට කලවම් කරන්න ඊළඟට අපි බිත්තර සුදු මද වෙන් කර ගන්න ඕන. ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම බිත්තර කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඒ වගේම තමයි සුදු මදේ වෙන් කරගනිද්දී කහ මදේ පොඩ්ඩක්වත් එකතු වෙන්නේ නැතිව තමයි සුදු මදේ වෙන් කර ගන්න ඕන. ඊළඟට අපි බිත්තර සුදු මද දෙක බීට් කර ගන්න ඕන. ඔයාලා මෙතනදි මතක තියාගන්න බීටර් එක වගේම අපි ගන්න භාජනය තෙත නැතිව වියලි මට්ටමේ තමයි මේ වෙලාවේදී තියෙන්න ඕන. විදිහට ටිකක් බීට් කරගත්තට පස්සේදී වැනිලා එසස් සේ හැඳි භාගය ඒ වගේම සීනි වලින් ටික ටික එකතු කරලා පීක් පොයින්ට් එකට එනකන් මේ සුදු මද ටික බීට් කරගන්න ඕන. මැකරොන්ස් ටික හරියටම හදා ගන්න නම් ඔයාලා බිත්තර සුදු මදේක හරි පදමටම පීක් පොයින්ට් එකට එනකන් බීට් කර ගන්න ඕන. ඔයාලට අවශ්‍ය පදම මේ විදිහට බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් බීට් කරගෙන යද්දී බිත්තර සුදු මද උඩ ඔයාලට ෂයින් එකක් දකින්න ලැබේවි. ඒ වගේම තමයි බීට් කරද්දී බීටර් එක ටිකක් තද ගතියට දැනේවි. ඒ වෙලාවෙදී ඔයාලා බීට් කරන එක නතර කරන්න. මැකරොන්ස් ටික පාට තුනකින් හදා ගන්න ඕන නිසා මම මේ වගේ භාජන තුනක් අරගෙන බිත්තර සුදු මද ටික සමාන කොටස් තුනකට බෙදලා මේ විදිහට භාජන වලට දාගෙන ඒකටම පාම් පිටි ටිකත් සමාන කොටස් තුනකට බෙදලා භාජන වලට දා ගන්නවා. ඔයාලා මැකරොන්ස් එක පාටකින් හදනවා නම් බිත්තර සුදු මද බීට් කරන වෙලාවේදී ෆුඩ් කලරින් එකතු කරලා බීට් කරගන්න. පිටි ටිකත් සමාන කොටස් තුනකට බෙදලා භාජන වලට දාගත්තට පස්සේදී ෆුඩ් කලරින් ටික එකතු කරගන්න ඕන. ඊළඟට මේ වගේ ෆෝල්ඩ් කරලා බිත්තර සුදු මද ටිකත් එක්ක පාම් පිටි ටික ඒ වගේම ෆුඩ් කලරින් ටික මික්ස් කරගන්න ඕන. බැටර් එක ෆෝල්ඩ් කරද්දී ඔයාලා මතක තියාගන්න මේ වගේ භාජනය අයිනට තියලා හිමීට තද කරන ගමන් තමයි හුලං ඇතුළට යන්නේ නැති වෙන්න මේ විදිහට ෆෝල්ඩ් කරන්න ඕනේ. මැකරොන්ස් හරියටම හදාගන්න නම් ඔයාලා මේ බැටර් එක හරි පදමටම මික්ස් කරගන්න ඕන. බැටර් එක අඩුවෙන් මික්ස් වුණාමත් හදාගන්න බැරි වේ යනවා. වැඩිපුර මික්ස් වුණාමත් මැකරොන්ස් හදාගන්න බැරි වේ යනවා. අපිට අවශ්‍ය වෙන පදම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. කලර් ටිකක් දාලා හොඳට මික්ස් කරගත්තට පස්සේදී ඔයාලා හැන්දර ටිකක් මේ වගේ අරගෙන වක් කරලා බලන්න රිබන් එකක් වගේ කැඩෙන්නේ නැතුව මේ විදිහට පහලට වැටෙනවද කියලා. එහෙමත් නැත්නම් ඔයාලට අටේ ඉලක්කම කැඩෙන්නේ නැතුව ලියා ගන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් නම් මේ කියන්නේ අවශ්‍ය වෙන පදමට මේ මැකරොන් බැටර් එක හැදිලා. කලින් වගේම ඉතුරුණු පාට දෙකේ බැටර් එකත් මේ විදිහට හදා ගන්න ඕන. පාට වලින් මේ විදිහට බැටර් තුන හදාගත්තට පස්සේදී මේ වගේ පයිපින් බෑග් තුනක් අරගෙන අපි බැටර් එක පයිපින් බෑග් වලට දාගන්න ඕන. ඊළඟට ඔයාලා බේකින් පෑන් එකට මේ වගේ බේකින් ෂීට් එකක් හරි එහෙමත් නැත්නම් මැකරොන් ෂීට් එකක් දාලා සූදානම් කරගන්න. ඊළඟට අපි මැකරොන් බැටර් එක මේ විදිහට පයිප් කරගන්න ඕන. මැකරොන් ෂීට් එකක් නැති කෙනෙකුට කැමති නම් පුළුවන් අඟල් එකහමාරක විතර වගේ රවුම් ඇඳලා ඔයාලට ඒක ඇතුළට පයිප් කරගන්න. එහෙමත් නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට මේ විදිහට පයිප් කරගන්න.
मैकरोन स्टिक में विधि है टा पाइप करा गाते रे पास से दी ऐतुले तीन एयर बबल स्टिक पीटा वेन्ने वाला में वागे टिका थादर टे तुम हाथर सरे आ टैप करा गान्नो ने टैप करा टे पास से दी एयर बबल सेविला तीन वाना वाला में वागे टूथपिक का खारी नतना मनोहारी कोरा करा गेने एटिका इंग करा गान्ने ඊළඟට ඔයාලා මේ මැකරොන්ස් ටික විනාඩි 45ක් පැයක් අතරත කාලයක් මේ විදිහට තියෙන්න අරින්න. විනාඩි 45ක් විතර වගේ ගියාට පස්සේදී ඔයාලා මැකරොන්ස් ටික හරි පදමඩ හදාගත්තනම් මැකරොන් එක උඩ ඇල්ලුවට පස්සේදී අතේ ගෑවෙන්නේ නැතිව මෙන්න මේ වගේ වියලි මට්ටමට තියෙන්න ඕන. ඊළඟට ඔයාලා මේ මැකරොන්ස් ටික सेल्सियस अंशक 150ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගතපු ඔවන් එකට දාලා විනාඩි 10ත් 15ත් අතරත කාලයකට බේක් කරගන්න. ඔයාලා පාවිච්චි කරන ඔවන් එක අනුව සමහර වෙලාවට මේ බේක් වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. මැකරුන් ටික බේක් වුණාට පස්සේදී මම මේ වගේ එලියට අරගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම මැකරුන් ටික නිවෙනකන් ඔයාලා මේ මැකරුන් එක ගලවන්නේ නැතිව පැයක් දෙකක් විතර වගේ තියලා තියන්න. ඔයාලා මැකරුන් එක හරි පදමටම හදාගත්තනම් මැකරුන් ස්ටික හොඳටම නිවුනට පස්සේදී ඇලෙන්නේ නැතිව මේ විදිහට මැකරුන් එක ගලවලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි මැකරුන් ෆිලින් එක හදාගන්න විදිය බලමු. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට බටර් අයිසින් ෆිලින් එක තමයි කියලා දුන්නේ. අද මම ටිකක් වෙනස් විදියකට චීස් එකතු කරලා තමයි හදන්නේ. ඒකට මම මෙතන අරගෙන තියෙනවා අයිසින් සුගර් ග්‍රෑම් 100ක් क्रीम चीज ग्राम 25ක් එවැගේම බටර් ග්‍රෑම් 25ක් සහ වැනිලා එසන්ස් මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට ක්‍රීම් චීස් එවැගේම බටර් ටික එකතු කරලා විනාඩි 2-3ක් විතර මේ ටික හොඳට බීට් කරගන්න මේ ටික හොඳට බීට් කරගත්තට පස්සේදී වැනිලා එසන්ස් තේ හැඳි භාගයක් සහ අයිසින් සුගර් වලින් ටික ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න කොමටික මේ විදිහට මික්ස් කරගත්තට පස්සේදී ඔයාලා පයිපින් බෑග් එකකට මේ ෆිලින් එක දාගන්න. ඊළඟට මේ වගේ මැකරොන් එකක් අරගෙන ඒකේ මැදට ක්‍රීම් එකෙන් ටිකක් පයිප් කරගන්න. ඊළඟට තවත් මැකරොන් එකක් අරගෙන මේ විදිහට ෆිලින් එක උඩින් තියලා දෙපැත්තෙන් හිමීට තද කරගන්න. ඔයාලා මැකරොන්ස් ටික කල් තියා ගන්නව නම් ඔයාලට පුළුවන් මැකරොන්ස් ටික හුලං වදින්න නැති බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකේ තියලා සර්ව් කරන වෙලාවට එලියට අරගෙන මේ ෆිලින් එක දාලා සර්ව් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහටම වෙනත් පාට වලින් හදාගත්තු පාම් පිටි මැකරොන්ස්. ඔයාලට මේ වීඩියෝ එක කරන්න කලින් මම කීප සැරයක්ම මේ මැකරොන්ස් හදලා තමයි මේ රෙසිපි එක ඔයාලට දීලා තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දීපු කරුණු ටික ඔයාලා හරියටම අනුගමනය කරොතින් ඔයාලට වරදින්නේ නැතිව මේ විදිහට මැකරොන්ස් ටික හදාගන්න පුළුවන්. ඔයාලා මැකරොන්ස් හදද්දී මොනවා හරි ගැටලුවක් ආවොතින් හරි නැත්නම් මේ ගැන ඔයාලට වෙනත් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ මගේ channel එකේ අලුත්ම videos ඔයාලා බලන්න කැමති නම් අමතක නොකරම channel එකත් subscribe කරන්න. ඒ වගේම තමයි මේ video එක like කරන්න comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත්ම video එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.